වනන්තරේ කතන්දරේ සමග ඉදිරි අඩහෝරාව රැඳී ඉන්නයි මේ සාදර ආරාධනා. සුභා සෞන්දර්යේ වනචලනී රිද්මය හඳ සමග එකට කැටිවුණ වින්දනීය සුඳුරු හැඟීම් අතරට ඔබ අප රැගෙන යන වනන්තරේ කතන්දරේ ඔබට කියන්න අපට අනුග්‍රහය ලබා දෙන්නේ වසවිස නැති කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ වන පැල්වත්ත කිරි කර්මාන්තායතනය. ඒ සමග එක්වෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. දන්නවා වනන්තරයේ කතන්දරය තුළින් ඔබට කිසියම් පණිවිඩයක් අප මුලින්ම ඉදිරිපත් කරනවා. ඒ පණිවිඩය කියන්නට අපට අනුග්‍රහය දක්වන්නේ පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒ සඳහාම කැපවී කටයුතු කරන එහි සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා. අද එතුමා අප සමග ඉන්නවා මැදිරියේ. මා කැමතියි ඔබතුමාගෙන් අහන්න, දැන් කිරි නිෂ්පාදනය කොච්චර විතරට කෙරෙනවද අපේ? දැන් අපි 155කට මම පටන් ගත්තේ 2011. ඒ කියන්නේ සියලුම බාධත් එක හැමෝම ගැන මේක කරන්න බෑ, ආසවල් රටට විතරයි පුළුවන් මේවයි කියලා. අපි කවදාකවත් මීහරකෙක් බැඳගෙන හරක් බැඳගෙන හිටියේ නෑ වගේ අවුරුදු 10 ගණන් තිස්සේ අපි ගොවිතැන් කෙරුවේ, කිරි බැව්වේ, මේ කිරි කෑවේ, මේ හරකත් එක්ක අපි කොහෙන්වත් රටකින් අයටගෙන ආවේ නෑ. නමුත් අද ඉන්න උදවිය හිතනවා මේ ඉංගලන්තේ පොතක නැත්නම් යුරෝපේ පොතක තියෙන විදියට මේ එහෙම තමයි ලෝකේ පවතින කියලා. එහෙම පවතුනෙත් නෑ. ඒ රටවල ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත අවුරුදු 200යි. ඔබතුමීගේ මගේ 100යි ඊට වැඩිය වයසයි. මොනවද මේ කතා කරන්නේ? ඉතින් ඒක නිසා ඒ රටවල් බිහිවෙන්න ඉස්සෙල්ලා අපි මී අරකත් එක්ක මී කිරි කාලා ගෙදර ඇඳක් උඩ බුදිය ගත්ත මිනිස්සු. බුද්ධාගම මෙතනක් පාලි සංස්කෘත දෙකම ලියලා කියවලා ගණන් ලියපු මිනිස්සු අවුරුදු 2600කට ඉස්සෙල්ලා. මේ අවුරුදු 200ක් ගැනනේ අපි මේ කතා කරන්නේ. දැන් කිරි නිෂ්පාදනය කිරි වලින් ලංකාව එදත් ස්වයං පෝෂිතයි, අදත් ස්වයං පෝෂිතයි, හෙට ස්වයං පෝෂිතයි. පිටි වලින් ස්වයං පෝෂිත නැත්නම් පිටි කරන්නේ යම් කිසි කෙනෙකුට දියර කිරි ගේන්න බැරි නිසා ඒක වතුර ටික වාෂ්ප කරලා පිටි ගෙනල්ලා මේ වතුර දාලා දිය කරනවා. අපි කවුරු පිටි කන්නේ නේ? රටේ ඉන්න ගව සම්පතෙන් පිටරට යවන කිරි රටේ තියෙනවා. අපේ ගවයා ගාව තියෙනවා, රටේ තියෙනවා. හැබැයි ලාබෙට ගෙනහැල්ලා බටරුත් නැති, ප්‍රෝටීනත් නැති අර නොයකුත් දාලා DCD මැලමයින් කියලා කතාවල් ගොඩක් ගියේ. ඒ කතාවල් උනේ ඒවා නැතුව අපිට වැස්සකින් දුවගෙන කිරි ටික බොන්න පුළුවන් අදත්. අද වෙනකොට බටර් ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් අපේ ගාව ගබඩාවල තියෙනවා. අපි ඒක පිටරට යවන්න ඕනේ. මේව හිතා දෙයක් හීනකින්වත් කවුරුත් හිතුවේ නැහැ. මමත් පටන් ගන්නකොට එහෙම හිතන්නේ නැතුව ඇති. අද අපේ රටට විදේශ විනිමය වන්න අපේ කාන්තාව පිටරට යවන්න නැතුව අපිට බටර් යවන්න පුළුවන් පිටරට. දැන් කොච්චර විතර බටර් දැන් ටොන් 100ක් තියෙනවා. ටොන් 100ක් ගැන බටර් ටොන් 700යි මුළු ලංකාවේම ගෙනාවේ ඉස්සර. දැන් ඒක 500 400 අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට අපි දැන් ඒව නිෂ්පාදනය කරනවා. අපි ඒක පරිභෝජනය කරනවා. අපිට පිටරටින් ගේන්න ඕනම නැහැ. දැන් අපේ රටේ කොච්චර නිෂ්පාදනය වෙනවද? දැන් මම ගාව දවසකට සාමාන්‍ය නිෂ්පාදනය, ඒ කියන්නේ ඒ වෙනුවෙන්ම කැපවෙච්ච නිෂ්පාදනය නෙවෙයි, ටොන් 2ක් බටර් දවසට හම්බ වෙන එක 385 බැලුවම 700ට වඩා වැඩි. ඉතින් ඉස්සර 700 ටොන් 700 ගෙන ආවේ. හැබැයි අපි මේට වැඩිය කියන්නේ අපි ගේනවා මේද රහිත කිරි, මේ බිස්කට් වලට නොයෙකුත් දේවල් හදුවතෙන් එහෙම අපි ටොන් 2000 5000 අතර ප්‍රමාණයක් පිටරට යවන්න ඕනේ. බටර් කිව්වම යන්තම් උඩින් ගන්න මේකක් ටොන් 5000ක් කියනකොට විශාල ප්‍රමාණයක්. දැන් මෙරට පරිභෝජනයේ සඳහා බටර්, ඔව් දැන් මම මේ වෙනකොට රජට ලියුමක් ලියමින් යනවා පාන් හදන්න මාජරින් දානවා. ඒක අර හයිඩ්‍රජන් කියලා වායුවක් තියෙන එක දාලා රසායනිකව හදාගන්න ආහාරයක්. ඒක ළමයින්ට ගුණම නැහැ. ඉස්සර බටර් නැති නිසා අපි ඒකත් දාගෙන පාවිච්චි කරන්න ඇති. නමුත් අද අපි ගාව බටර් තියෙනවා. පාන් ගෙඩියට බටර් දාලා පාන් හදන්න පුළුවන්. මම නම් කියන්නේ හාල් පිටි වලින් පාන් හදන්න ඕන බටර් දාලා අපි දේශීය පිටි ටින් පාගෙන. හැබැයි දැන්ට කවුරු හරි ගේනවා නම් බටර් මාජරින් වෙන ඕන බටර් දාන්න. අපි ගාව බටර් තියෙනවා. ඒකට පිටරට යවන්න ඉස්සෙල් ඉස්සෙල්ලා අපි ළමයින්ට ගුණ ආහාරයක් දෙමු. I'm not sure if you're going to be able to do it.
පෙබරවාරි දෙවිනිදටයිනේ ලෝක තෙත්බිම් දිනේ යෙදුනේ. ඒ කියන්නේ ඊයේ. ඒ දිනේ බොහෝ මිහිලින් පවත්වන්නට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් විශාල වැඩ කොටසක් ඉටු කරා. උත්සව වගේම අනාගතය සඳහා යම්කිසි කැපවීමකින් යුතුව වැඩ කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව වැඩසටහන් රාශියක් කරන්නට යෙදුණා. අප ඒ පිළිබඳව තොරතුරු විමසන්න කතා බහ කළේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාර සංශ ප්‍රධානි හසිනි සරත්චන්ද්‍ර මහත්මියට. ආයුබෝවන් හසිනි සරත්චන්ද්ර මහත්මිය. ආයුබෝවන්. ඔව්, පසුගියදා මේ ඊයේ පෙරේදා බොහොම උනන්දුවක් දැක්වා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන සම්පත් වගේම මේ තෙත්බිම් සුරකීම පිළිබඳව ඒ පිළිබඳව විශේෂ දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරලා විශේෂ අවධානයක් යොමු කරන්න තියෙනවා. මෙහි පරමාර්ථය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කරුණාකරලා. ඕ, ලෝකයේ සෑම රටක්ම සෑම වර්ෂයකම පෙබරවාරි දෙවනිදා ලෝක වනජීවි දිනය සමරනු ලබනවා. ඇත්තටම 1960 ගණන් වලදී ලෝකයේ තෙත්බිම් වලට හරිම නරක කලදසාවක් තමයි ආරම්භ වුණේ. ඒ කාලෙදි ලෝකයේ තියෙන තෙත්බිම් විශාල වශයෙන් විනාශයට පත් වුණා. තෙත්බිම් සංවර්ධනය කරලා ගොඩනැගිලි ඉදි කරන්න, වගා බිම් ඇති කරන්න පටන් ගත්තා. මේක විශාල පාරිසරික විනාශයක් නිසා 1971 ඉරාකේ රැම්සා නගරයට රැස්වුණු ලෝකයේ රටවල් 136 රැම්සා සම්මුතිය, ලෝකයේ තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතිය ආරම්භ කරා. එතකොට දැන් මේ රැම්සා සම්මුතියට 1990 ශ්‍රී ලංකාවත් අත්සන් තියලා පාර්ශ්වීය රටක් බවට පත් වුණා. රැම්සා තෙත්බිම් වලට අයිති ලංකාවේ තියෙනවා තෙත්බිම් 6. මුලින්ම 1990 බුන්දල ජාතික උද්‍යානයේ රැම්සා තෙත්බිමක් හැටියට ප්‍රකාශයට පත් කරා. දෙවනි තෙත්බිම තමයි මාළුගඟ අභය භූමිය. ඒක 2001 රැම්සා තෙත්බිමක් බවට පත් වුණා. ඊට පස්සේ ආනවිලුන්දාව අභය භූමිය. ඒක 2003 රැම්සා තෙත්බිම අභය භූමියක් බවට පත් වුණා. ඊට පස්සේ වාන්කලේ අභය භූමිය ඒ 2010 කුමන ජාතික උද්‍යානයේ, ඒකත් 2010 විල්පත්තු ජාතික උද්‍යානයේ 2013. ඒතර මේ මං කියපු තෙත්බිම් රක්ෂිත 6 රැම්සා තෙත්බිම් හැටියට ලංකාවේ දැනට තියෙන තෙත්බිම්. හැබැයි ඉස්සරහට තවත් ලංකාවේ තෙත්බිම් රාශියක් රැම්සා තෙත්බිම් බවට පත් වෙන්න නියමිතව තියෙනවා. ඉතින් මේ රැම්සා තෙත්බිම් බවට පත් කරනු ලබන්නේ පක්ෂීන්ගේ ආහාර ලබා දෙන, පක්ෂීන් 20,000කට වැඩිය එකවර ජීවත් වෙන, කැදලි හදන, එතකොට ජෛව විවිධත්වයෙන් වැඩි පාරිසරික සහ සමාජීය සංස්කෘතික වටිනාකමකින් යුත් තෙත්බිම් තමයි රැම්සා තෙත්බිම් හැටියට ලෝකයේ ඇගයීමට ලක් වෙන්නේ. අපේ රටේ සැම්සා තෙත්බිම් හැටියට ප්‍රකාශයට පත් කරපු ඒ සියලුම තෙත්බිම් ආශ්‍රිතව විශේෂයෙන් බලාපොරොත්තු වෙන ප්‍රගතිය මොකක්ද? ඔව්, තෙත්බිමකින් වෙන වාසිය ඇත්තටම අපේ ජනතාව හරියට තේරුම් අරගෙන නැහැ. බොහෝ වෙලාවට තෙත්බිමක් දැක්කහම හිතන්නේ ඒක මුඩු බිමක් කියලා. ගොඩක් වෙලාවට හිතනවා ඒක ගොඩ කරන්න, එහෙම නැත්නම් ඒක මොනව හරි ඉදි කරන්න, එහෙම නැත්නම් ඒක වගා බිමක් කරන්න, ඒ වගේ තමයි. එහෙම නැත්නම් කුණු බහැර කරන්න හොඳ ප්‍රදේශයක් හැටියට තමයි සලකන්නේ. නමුත් පරිසර පද්ධති අතර තෙත්බිමකින් මිනිසා ඇතුළු ජීවීන්ට සිද්ධ වෙන ප්‍රයෝජනේ තාමත් වැඩි. දැන් අපි හැමතිස්සෙම කතා කරන දෙයක් කාලගුණ විපර්යාස. කාලගුණ විපර්යාස අඩු කරන්නත් තෙත්බිමකින් ලොකු කාර්යභාරයක් වෙනවා. කාබන් අවශෝෂණය කරගන්න, ඒ විතරක් නෙමෙයි පාංශු කාදනේ වළක්වන්න, එතකොට ජල පිරිපහදුව කරන්න, ජලය රඳා පවත්ව ගන්න, ජල මේ දෙක පවත්වගෙන යන්න, එතකොට මුහුදු සහ කලපු වලින් වෙන ජන, ඒ වගේ තෙත්බිම් වලින් විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙනවා පරිසරයේ සමතුලිතතාවයට සහ මිනිසුන්ගේ ජීවිතයට.
ඒ වගේම තමයි ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන. දැන් මත්ස්‍ය කර්මාන්තය සිද්ධ වෙනවා. එතකොට ආහාර අපිට ආහාර ලැබෙනවා. දැන් කිකටිය ගත්තත් කොහිල වෙනි වගේ ජලජ ශාක අපිට ගොඩක් ආහාර. ඊළඟට ඖෂධ ලබා ගැනීම, දැව ලබා ගැනීම, පළතුරු දැන් ওই කඩොලාන ශාක වලින් එහෙම ගොඩක් ගන්න පුළුවන්. කිරල වැනි දේවල් හොඳ ඖෂධීය පාන වර්ග වෙනවා. ඒ වගේ බලනකොට තෙත් බිමකින් මිනිසුන්ට සිද්ධ වෙන වාසි ප්‍රයෝජන අප්‍රමාණයි. සුබහදන් වීණාවේ තත් පිරිමැදකි ගණන්න බුළු තොටහිල් කඳු යායේ මිදුම අතරියේ කිලෙන්න කුෂී නදිය එවුරු කොනේ විහඟ තුඩක ගියන්න මට සයි කංචන සත්‍යවරණ කෙනෙක් වෙන්න. ජලතලයි දාහයනි වූවා තලයි අරුමැතිරු සඳුර් ගමනිනි මේ සුන්දර ලොව බැවුනේ. සුබහදන් වීණාවේ තත් පිරිමැදකි ගයන්න බුළු තොටහිල් කඳු යායේ මිදුම අතරියේ කිලෙන්න කුෂී නදිය එවුරු කොනේ විහඟ තුඩක ගියන්න මට සයි කංචන සත්‍යවරණ කෙනෙක් වෙන්න. සනිවන්න සොම්නස් හැඟුමන් වඩන්න අවිහිංසක නිත් කොනකින් සොබාදහම දෙස බලන්න. සොබාදහම් වීණාවේ තත් පිරිමැදකි ගයන්න බුළු තොටහිල් කඳු යායේ මිදුම අතරියේ ගිලෙන්න කුෂී නදිය එවුරු කොනේ විහඟ තුරක ගිහන්න මට ආසයි කංචන සත්‍යවරණ කෙනෙක් වෙන්න. ඔබ අප එක් වෙලා අහන මේ වනන්තරයේ කතන්දරේ අදත් මූල්‍ය අනුග්‍රහ ලබා දෙන්නේ වසවිස නැති කිරි නිෂ්පාදන ජනතාවට තිළිණ කරන පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයයි. ඒ වගේම සහයෝගිතාව ලබා දෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ආයුබෝවන් ගෝනි බිල්ලෝ, දැන් කෑම කන්නේ නැති අඬන ළමයි අල්ලන්නේ නැද්ද? දැන් ළමයි අල්ලන්න බෑ. ළමයි දැන් අඬන්නේ, උන්දට කනවනේ. අම්මලා ළමයින්ට කෑම හදන සුවඳවල් මට එනවා. දැන් පැල්වත්ත බටර් තියෙනවනේ. කන දෙයකට දැම්මත් ගෑවත් රසයි. 100%ක් නැවුම් එලකිරි වලින් නිපදවන රසගුණ පෝෂණය පිරි පැල්වත්ත බටර් වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත. ළමයෝ මටත් කටක් දෙන්නකෝ. පැල්වත්ත බටර් දැම්මත් රසයි ගෑවත් රසයි. දැන් අපි ආයෙත් අහමු වනන්තරේ කතන්දරේ. අසිලි මහත්මිය, දැන් මේ වෙනකොට මේ තෙත්බිම් පිළිබඳව ප්‍රචාරණ කටයුතු සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. වසර ගණනාවක් පුරා මට මතකයි විල්පත් වේදී කියවෙන මේ තෙත්බිම් පිළිබඳව විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුවා. මේවා තුළින් ජනතාව දැනුවත් කිරීමෙන් ජනතාවට යම් කිසි අවබෝධයක් ලැබිලා තියෙන බවට සාක්ෂි තියෙනවාද? ඒ අය මේ පිළිබඳව මේ තෙත්බිම් ආරක්ෂා කරන්න, කඩුලාන ආරක්ෂා කරන්න, ඒවා මත්ස්‍ය විශේෂ ආරක්ෂා කරගන්න, එයාගේ දැනුම කොහොමද, එයාගේ සහභාගිත්වය කොහොමද ලැබෙන්නේ, මොන මොන ප්‍රදේශවල අයගේ සහභාගිත්වයද වඩා අගය කරන්නට පුළුවන් තත්ත්වයෙන් තියෙන්නේ? ඔව්, මෙහිමයි. දැනට තෙත්බිම් සම්බන්ධයෙන් අපි මහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. ඊට අමතරව දැන් මේවර තෙත්බිම් දිනේට අපි පාසල් මට්ටමින් සහ විවෘත මට්ටමින්
ඡායාරූප තරංගයක් සහ කෙටි වීඩියෝ ඌරක තරංගයක් පැවැත්වුවා. එතකොට ඒකෙදී අපි බලාපොරොත්තු වුණේ මෙවර තෙත්බිම් දින තේමාව උනේ තෙත්බිමට නැවත පණ දෙමු කියලා. එතකොට මේ තේමාව යටතේ පාසල් සිසුන් සහ විවෘත කැඳවපු ඡායාරූප සහ වීඩියෝ කෙටි පූරක තරංගය තියලා ඒකෙන් අපි ජයග්‍රාහකයින් තෝරගත්තා. ඉතින් අපිට විශාල ප්‍රමාණයක් ලැබුණා. ඡායාරූපත් විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම වීඩියෝ වැඩසටහන් පොඩි වීඩියෝ වැඩසටහන් රාශියක් ලැබුණා. එම දේවල් තෝරගත්තා. එතෙන්දී අපි වැඩියෙන් බලාපොරොත්තු වුණේ පාසල් දරුවන් සහ වැඩිහිටියන් තෙත්බිම් පිළිබඳව අවධානය යොමු කරන්න. ඡායාරූප ගැනීමේදී පවා ඒගොල්ලන්ට තෙත්බිමක් ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. ඒ ගැන හිතලා තමයි මේ තරඟ දෙක පැවැත්වෙන්නේ. ඒකෙන් ජයග්‍රහණය ලැබපු පිරිසටත් ඊයේ පෙබරවාරි 2 වෙනිදාට යෙදුණු ලෝක තෙත්බිම් දිනේදී ගරු වනජීවී ඇමතිතුමිය මේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු උත්සවයේදී ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරා. ඒ වගේම ඊයේ හොඳ දේශනයක් කරා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය විසින් තෙත්බිම් කොහොමද සංරක්ෂණය කරගන්න ඕනේ කියන එක ගැන. එතකොට ඊයේ උත්සවයට පැමිණිලා හිටපු පාසල් සිසුන් දෙමව්පියන් ඇතුළු සියලුම අය ඒ පිළිබඳව බොහොම දැනුවත් වීමක් සිදු වුණා. දැන් ඔය තෙත්බිම් වල වැඩි වශයෙන් දකින්න තියෙන්නේ මොන විදිහ මත් විශේෂද? එක එක ප්‍රදේශ වලට වෙනම ආවේණික වුණ සත්තු ඉන්නවද? මේ සත්තු විශේෂ මේ කොයි විදිහින්ද? මට මතකයි මේ අත්තිඩිය පැත්තේ මේ ඔය ශාක විශේෂ අඩුලාන ආරක්ෂා කරගන්න ගිහින් ඒ කාලේ සමහරු ඒ ගිවල් හදාගෙන ඉඳලා නිවාස අයින් කරන වෙලා පොඩි පොඩි මේ ගැටළු වගේක් මත වෙලා තිබුණා. ඒක කොයි තත්ත්වෙන් විසඳිලාද? ඔව්. මෙහිම අත්තිඩිය අබේ භූමියක් තෙත්බිම කුත් වෙනවා. නාගරික අබේ භූමියක් නිසා ඉතින් අත්තිඩිය වගේ ප්‍රදේශයකට වෙන පාරිසරික බලපෑම මිනිසුන්ගෙන් සිද්ධ වෙන තර්ජනය වැඩි. මොකද ඒක නාගරික ප්‍රදේශයක පිහිටලා තියෙන නිසා. ඉතින් අබේ භූමියක් හැටියට වනසත්වා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ යටතේ ප්‍රකාශයට පත් කරන භූමියක රජයේ ඉඩම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් රජයේ වෙනත් ආයතනවලට අයිති ඉඩම් සහ පුජ්ජලික ඉඩම් කියන භූමි වර්ග තුනම තියෙනවා. ඉතින් ඒ වගේ අබේ භූමියක පෞද්ගලික ඉඩමක හරි රජයට අයත් වෙනත් ආයතනයක ඉඩමක වුණත් මොනවා හරි සංවර්ධන ක්‍රියාවක් කරනවා නම් ඒකට වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය ලබා ගන්න ඕනේ. බොහෝ වෙලාවට විවිධ පුද්ගලයන් විසින් විවිධ නීති විරෝධී කටයුතු කරනකොට වනජීවී සංරක්ෂණ නිලධාරීන් ඒගොල්ලන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක කරලා උසාවියේ නඩු පවරනවා. ඉතින් එවැනි නඩු කීපයක් දැනටත් උසාවියේ පවතී. දකින්න ඉන්න සත්ව විශේෂ මොනවාද? මත විශේෂ ගණනාවක් ඉන්නව නේද ඔය කඩුලාන? එහෙම නැත්නම් තෙත්බිම් ආශ්‍රිතව? තෙත්බිම් ආශ්‍රිතව මත්ස්‍යයින් විතරක් නෙමෙයි ජලජ ජීවීන් රාශියක් ඉන්නවා. ඒ හැමෝගෙම පරිසර පද්ධතියට ලොකු සේවයක් සිද්ධ වෙනවා. දැන් අපි තෙත්බිම් පරිසර පද්ධතියක් නැවත ප්‍රතිෂ්ඨාපනය කරනවා නම් අපි ඒ ගැනත් අධ්‍යයනය කරලා තමයි ඒ වගේ එකක් ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේ. දැන් සමහර තෙත්බිම් වල ජීවත් වෙච්ච ජීවීන් එහෙම නැත්නම් විවිධ කටයුතු නිසා තෙත්බිම් වලට සිද්ධ වෙන අක්‍රමිකතාවන් එහෙම නැත්නම් දූෂණය වීම තුළින් වද වීමේ තර්ජනයටත් ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. දැන් ඊයේ මේ පවත්වන තේදුන සම්මන්ත්‍රණයේදී අදහස් පළ කිරීමේදී කවුද දේශන වලට සහභාගී වුණේ? එහෙමයි. ඊයේ සම්මන්ත්‍රණයක් නෙමෙයි තිබුණේ, ඇත්තටම සමරු උත්සවයේ තිබුණේ. ඒකේ විශේෂ දේශනය කරේ වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි. ඊට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිං මහතා, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍ර හේරත් මහත්මිය වගේ අය ඊයේ දේශන පැවැත්වුවා. ඔව්. ඒ වගේ දැන් පාසල් දරුවන්ව මේ පිළිබඳව දැනුවත් කරන්න යම්කිසි විධිවිධානයක් ගෙදලා තියෙනවද?
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොහොමත් වනජීවී සංරක්ෂණය, තෙත්බිම් සංරක්ෂණ ඔය සියල්ලම සම්බන්ධයෙන් වාර්ෂිකව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. දැන් ඒ ප්‍රතිචාර කොයි විදිහෙන්ද ලැබෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්? දැන් දරුවන් සහභාගී කිරීමේදී ඔය දැනුවත් කිරීම වලට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයක් ඒවට තිබෙනවාද? දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අධ්‍යාපන අමාත්‍යාංශිනුත් ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. ඒ වගේම ඒ පාසල් වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන් ওই සීළු දෙනාගෙන්ම අපිට ලොකුම සහයෝගයක් ලැබෙනවා. දැන් 2023 තෙත්බිම් දින නිමිත්තෙන් අපි තෙත්බිමට නැවත පණ දෙමු කියන තේමාවට අනුව අපි පවත්වපු පාසල් තරගාවලියට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් තමයි අපි ඒ මේ දීප ව්‍යාප්ත තරඟයේ ඒ වගේ ජජ් පැනල් වලට, එහෙම නැත්නම් විනිශ්චය කටයුතු වලටත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහභාගී වුණා. දැන් ඉදිරියේදී මොනවද මේ පැවැත්මට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තෙත්බිම් ආරක්ෂා කර ගැනීමට, කඩුලන් ආරක්ෂා කර ගැනීමට ජනතාව දැනුවත් කරමින් මොන විදිහ විශේෂ බලාපොරොත්තුවක්ද තියෙන්නේ අවසන් වශයෙන් කියන්නේ ඉදිරියට? තෙත්බිම් වලට තර්ජනය තියෙනවා, තර්ජන නැති නැහැ. ලංකාවේ තාමත් මිනිසු හරියටම ඒ ගැන අවබෝධ වෙලා නැතුව ඇති. නමුත් දැන් අපි මේ වෙනකොට ආනවිලුන්දාව අබේ භූමියේ කලකට ඉහතදී විනාශ වෙලා ගිය, මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙලා ගියපු හඩොලාන පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න, කියන්නේ විද්‍යාත්මකව කටයුතු කරලා තියෙන ඒ ප්‍රදේශයේ මහජනතාවගෙනුත් අපිට සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ වගේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. ඒවයි ප්‍රතිඵල ඉදිරි අනාගතයේදී ජනතාව දැනුවත් කරන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ ඉතාම සාර්ථක වේවා. ඒ තුළින් අපේ රටේ පරිසරය සුරක්ෂිත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලෝකයේම තෙත්බිම් දිනය සමරන මේ මොහොතේ අපි අද වනන්තරයේ කතන්දරය තුළින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට එක්වුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශ ප්‍රධානි පසිනි සරච්චන්ද මහත්මියට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කිරි මුහුද වට කළ රටක්, සත්‍රුවන් උපදින බිමක්, දිහිල උණුසුම මුසුවගෙන දෙන ලක්දෙරන පින්බර බිමක්, මේ ලක්දෙරන පින්කල මවක්. අවභෝග ඉතිරෙන අටු, පලාපල වැල පිරිකොටු, රඟන නැත්මුව සියොත් කැල දුටු, දෙස් විදෙස් නෙත් වෙයි තුටු, මේ ලක් දෙරන පින්කල මවක්. කිරි මුහුද වට කළ රටක්, සත්‍රුවන් උපදින බිමක්, සිහිල උණුසුම මුසුවගෙන දෙන ලක්දෙරන පින්බර බිමක්, මේ ලක්දෙරන පින්කල මවක්. විහිදෙන තුරු ලතා, රැල්ල දිදුලන පැවුතලා, සුභා පරිසර රුරැජින ලක, රකිමුලොවටම සෙතපතා, මේ ලක් දෙරන පින්කර මවක්. කිරි මුහුද වට කළ රටක්, සත්රුවන් උපදින බිමක්,
සිහිල උණුසුම මුසුබගෙන දෙන ලක් දෙරන පින්බර බිමක් කිරි මුහුද වට කළ රටක් සත්රුවන් උපදින බිමක් සිහිල උණුසුම මුසුවගෙන දෙන ලක් දෙරන පින්බර බිමක් මේලක් දෙරන පින්කල මවක් අදත් වනන්තරේ කතන්දරේ ඔබට කියන්න මූල්‍ය අනුග්‍රහය. වසවිස නැති දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනූ පැල්වත්ත කිරි. වසවිස නැති එලිකිරි නිෂ්පාදනයෙන් ජනතාව පෝෂණය කරන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයත් ඇතුව ඉදිරිපත් කළ වනන්තරේ කතන්දරේ ගුවන්විදුලි සංග්‍රහයයි මේ නිමාවට පත්වන්නේ. විශේෂ ස්තුතිය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආරේශීල වික්‍රමනායක මහතාට. මාධ්‍ය සම්බන්ධීකරණයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශ ප්‍රධානී හසිනී සරච්චන්ද්‍ර. පටිගත කිරීම හා සංස්කරණය ඉඳුලිල් උපමාලිකා. අදත් වලන්තරේ කතන්දරේ නිෂ්පාදක සුජීව ප්‍රියශාන්ත. සැලසුම හා මෙහෙයවීම සුමනා ජයතිලක. වනන්තරේ කතන්දරේ ඉදිරිපත් කිරීමේදී මහා එක්වි සහය ලැබුණේ විජේසිරි බෝපගේගෙන්. වනන්තරය හරිම සුන්දරයි. වනන්තරේ කතන්දරේ ඊටත් වඩා සුන්දරයි. වසවිස නැති පැල්වත්ත කිරි වීදුරුවක රහ බලමින් වනන්තරේ කතන්දරේ ශ්‍රවණය කරනකොට තවත් සුන්දරයි. ලබන සතියේ සිකුරාදා හවස පහට ඒ සුන්දර මොහොත අපත් සමග එකතු වෙන්න අමතක කරන්න එපා. සුවදායක වූ පරිසරයක්ම උදා වේවා. ගනේ කොලේ මල් ලොපිපෙන දාඩලෝ නිමයි වනේ සතුන් නිලි කලයට අරිමිය ගිනටයි වනේ සතුන් නිලි කලයට අරිමිය ගිනටයි the